මේ රටේ ජනතාව ජනාධිපතිවරණවලදී පාර්ලිමේන්තු මැතිවරණවලදී පළාත් සභා මැතිවරණවලදී ඒවගේ පළාත් පාලන මැතිවරණවලදී තමුන්ගේ නියෝජිත පත් කරලා යවන ඒ මොකටද ඒ පත් කරලා යවන්නේ ඔවුන්ගේ අවශ්‍යතා ඉෂ්ට කිරීමට නෙමෙයි ජනතා අවශ්‍යතා ඉෂ්ට කිරීමට රටේ අවශ්‍යතා ඉෂ්ට කිරීමට මේ අද සිද්ධ වෙනවාද අපිට කිසිසේත්ම මේ පිළිබඳව සෑහීමකට පත්විය හැකි වාතාවරණයක් පෙනෙන්න නැහැ අද පවතින්නේ බල අරගලයක් මේ බල අරගලය තුළ ජනතාව පීඩනයට පත් වෙනවා ජනතාව විසින් පත් කර යවන මේ කිසිම නියෝජිතේ ජනතාවට වග කියන්නේ නැහැ තමුන්ගේ බලය ගත්තට පස්සේ පැහැදිලිවම මුදල් තියෙන බලය තියෙන එහෙම නැත්නම් මේ මැරකම වංචාව මත තමුන්ගේ බලය තහවුරු කරගත්තු ඒ වගේම බලයට පත් වෙලා තවදුරටත් මුදල් හම්බ කරන බලය වැඩි දියුණු කරගන්න නියෝජිත පිරිසක් පත් කර ගැනීමට සිද්ධ වෙලා තියෙනවා ජනතාවට මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් සැබෑ මානව භක්තියක් ඇතුව මහජන නියෝජිතයෙක් වශයෙන් පත් වෙන්න බලාපොරොත්තු වෙන අයට ඒ නියෝජිත තත්ත්වය අරගන්න බැරි වාතාවරණයක් ගොඩනැගිලා තියෙනවා රට තුළ 1948 අපි නිදහස ලබාගත්තු දා ඉඳලා අද වනතුරු වරින් වර මේ රටේ දේශපාලන ශේෂ්ත්‍රය තුළ ඇති කරන ලද ප්‍රතිසංස්කරණයන් ඒ වගේම අලුත් ගෙන අලුත් ව්‍යවස්ථාවන් මගින් එන්න එන්නම දේශපාලන බලාධිකාරය මහජන අවශ්‍යතා ඉටු කරන තත්ත්වයකින් නෙමෙයි නොව දේශපාලනයේ බලය තහවුරු කරගන්නා තත්ත්වයකින් වර්ධනය වෙලා තියෙනවා ජනාධිපතිවරුන්ට අසීමිත බලතල ලැබෙන ඒ වගේම ජනතා පරමාධිපත්‍ය කියන එක නොතකා හරින ජනතාවට වග නොකියන ව්‍යවස්ථාවන් නිර්මාණය වෙලා තියෙනවා මේ රටේ දේශපාලන ශේෂ්ත්‍රය තුළ අසීමිත විදිහට සිද්ධ වුණු වංචා දූෂණ සහ අක්‍රමිකතාවන් ඇතිවන්න මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන් හේතු වෙලා තියෙනවා මේ කාරණය සැලකිල්ලට අරගෙන මේ රට තුළ සියලුම ජන කොටස් වලට සාධාරණත්වය ඉෂ්ට කරන සම තත්ත්වය ලැබෙන ඒ වගේම මහජන අවශ්‍යතා ඉෂ්ට කරන මහජනතාවට වග කියන දේශපාලන නියෝජිතයින් කියන්නේ ජනාධිපතිගේ ඉඳලා එහෙම නැත්නම් අගමැතිගේ ඉඳලා පල්ලෙහාම මට්ටමේ පවතින ප්‍රාදේශීය සභාවල නගර සභාවල නියෝජිතයින් දක්වා සෑම කෙනෙක්ම ජනතා අවශ්‍යතා ඉෂ්ට කරන තත්ත්වයකට රට ගේන්න ඕනේ මේ සඳහා පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කළ යුතුයි කියන එක අපි පැහැදිලිවම තේරුම් ගන්න ඕනේ